කවසල් සෙල්ලට පසුගේ කාල ලැබුණු අවස්ථාවලින් ලොකු වැඩක් ගන්න අසමත් වුණු ක්‍රීඩකයෙක් කියලා තමයි ප්‍රසිද්ධ. කොහොමුණත් ලැබුණු අවස්ථාවෙන් සිල්ලෝ වාර්තාවකුත් යන සමත් වෙලා තියෙනවා. ඒ තමයි පසුගිය අවුරුදු 5 ලකුණු 1000කට වැඩිය ගත්ත ක්‍රීඩකයන්ගෙන් අඩුම පහර දීමේ වේගය සහිත ක්‍රීඩකයා වීම. අපි බලමු මේ වාර්තාවේ මුල්ම ඉන්න 10 දෙනා කවුද කියලා. 10 වෙනි තැන ඉන්නේ දකුණු අප්‍රිකා ආරම්භක ප්‍රතිකරු ඩින් එල්ගා. එල්ගා මේ කාලේදී ටෙස්ට් තරඟ 77කදී ලකුණු 3243ක් අරගෙන තියෙන ප්‍රහාරක වේගය 40.5ක් රඳවාගෙන. මේ වාර්තාවේ 9 වෙනි තැන ඉන්නේ ඉන්දියා ක්‍රීඩක පුජාරා. පසුගිය අවුරුදු 5 ටෙස්ට් ලකුණු 3595ක් ගන්න පුජාරාගේ පහර දීමේ වේගය සටහන් වෙන්නේ 40.5ක් විදිහට. 8 වෙනි තැනට ඉන්නේ නව ශ්‍රී ලංකා ක්‍රීඩක ටොම් ලේතම්. ලේතම්ගේ ටෙස්ට් ලකුණු 2493ක් අරගෙන තියෙන්නේ පහර දීමේ වේගය 45ක් විදිහට රඳවාගෙන. මේ වාර්තාවේ 7 වෙනි තැන ඉන්නේ කොදේ ප්‍රතිකරු මාලන් සැමුවෙල්ස්. ටෙස්ට් පිටියේ හෙමින් ගහන ක්‍රීඩකයෙක් විදිහට ප්‍රසිද්ධ සැමුවෙල්ස් ටෙස්ට් ලකුණු 1051ක් අරගෙන තියෙන්නේ ඉනිමික සාමාන්‍ය 44.97ක පහර දීමේ වේගයක් එක්ක. ඔස්ට්‍රේලියා ප්‍රතිකරු ෂෝන් මාස් ටෙස්ට් ලකුණු 1781ක් අරගෙන වාර්තාවේ 6 වෙනි තැනට ඉන්නේ ඉනිමක පහර දීමේ වේගය 44.62ක් විදිහට. මාස්ට් වැඩියෙන් හෙමින් පහර දීලා වාර්තාවේ ඊළඟට ඉන්නේ පාකිස්තාන් ක්‍රීඩක අෂාර් අලි. ටෙස්ට් ලකුණු 3390ක් පහර දීමේ වේගය 43.19ක් එක්ක රඳවාගෙන තමයි අලි වාර්තාවේ 5 වෙනි තැන ඉන්නේ. කොදෙව් ආරම්භක ප්‍රතිකරු ක්‍රෙග් බාත්වයිට් ටෙස්ට් ලකුණු 2948ක් පහර දීමේ වේගය 42.78ක් විදිහට රඳවාගෙන රැස් කරලා තමයි වාර්තාවේ 4 වෙනි තැන ඉන්නේ. වාර්තාවේ 3 වෙනි තැන ඉන්නේ තවත් කොදෙව් ක්‍රීඩකයෙක්. ඒ තමයි ෂේන් හොප්ස්. හොප්ස් ටෙස්ට් ලකුණු 1340ක් අරගෙන තියෙන්නේ පහර දීමේ වේගය 42.72ක් එක්ක. නව ශ්‍රී ලංකා කඩල රකින ක්‍රීඩක විජේ වොට්ලින් තමයි වාර්තාවේ 2 වෙනි තැන ඉන්නේ. ඒ ටෙස්ට් ලකුණු 2119ක් පන්දුවට පහර දීමේ වේගය 42.35ක් විදිහට රඳවාගෙන. මේ වාර්තාවේ ඒ කියන්නේ පහුගිය කාලේ හෙමින් ගහපු කෙනා විදිහට වාර්තා පොතේ උඩම ඉන්න කෙනා කවුසල් සිල්වා. ටෙස්ට් තරඟ 68කදී ලකුණු 2015ක් ප්‍රහාරක වේගය 42.44ක් එක්ක. ඒ කියන්නේ පන්දු 100කට මුහුණ දුන්නොත් ආසන්න වශයෙන් ලකුණු 40ක් ගන්න මට්ටමේ වේගයක් රඳවාගෙන තමයි කවුසල් සිල්වා ඉන්නේ. කවුසල් සිල්වා මේ විදිහට හෙමින් ගැහුවත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තමයි ලකුණු ගත්තේ. ඒ නිසා අපි සිල්වාට මේ වාර්තාවට සුබ පතමු. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සතරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙදී ඔයාට සුබ දවසක්.